පටන් ගන්න හවස පහමාරෙන් පස්සේ. මේ දවස්වල හස්බන්ඩ් වර්ක් ෆ්‍රොම් හෝම් නිසා එයා වැඩිවර වෙනකොට හවස පහමාර විතර වෙනවා. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ එළියට බැහැලා අපේ ගෙදර පිටිපස්සේ තියෙන පුංචි දෙය අපේ එළවලු පළතුරු වගා කරලා තියෙනවා පුළුවන් විදියට. ඉතින් ඒවා බලන්න යන එක, ඒවලට වතුර දාන්න යන එක තමයි කරන්නේ. අනිත් එක අපිට මේ දවස්වල සමායක හින්දා හරිම රස්නේ. ඉතින් ඒ වෙලාවට තමයි එළියට බහින්නත් පුළුවන්, නැත්තම් ඊට කලින් එළියට බහින ටිකක් අමාරුයි අවුව සැර වැඩි නිසා. මේ තියෙන්නේ මම ඔය පෙන්නපු පුංචි ඉඩෙන් අපි ඊයේ දවසට කඩාගත්ත දේවල්. මේ වෙලාවට තමයි පොඩි එක්කෙනාවත් ගෙදරින් එළියට ගන්නේ. ඒ අරගෙන ඉවර වෙලා එයාට සෙල්ලම් කරන්න හරි නිදහසේ ඇවිදින්න හරි දෙනවා. ඒ අතරේ අපි අපේ තියෙන වැඩ ටික කරනවා, රෙදි පැලෙන් ගන්න ඒවා, නැත්තම් වතුර දාන ඒවා, ඒ වගේ දේවල් කරනවා. ඒ මුකුත්ම කරන්න නැති දවසට අපි චුට්ටක් පාරේ ඇවිදින්න යනවා. අයාමාරට විතර තමයි බබාගේ නයිට් ටයිම් රොටීන් එක පටන් ගන්න. ඒ වෙලාවට බබාට වොෂ් දාලා එයාගේ ඇඳුම් මාරු කරලා ක්‍රීම් ගාලා ඒ දේවල් කරනවා. ඉතින් දැන් මට පොඩ්ඩක් ඒත් එක්ක වැඩ කරන්න අමාරු නිසා ඒ දේවල් ඔක්කොම කරන්නේ හස්බන්ඩ්. ඒ අතරේ මම බබාගේ කාමරයේ ඔක්කොම සෙල්ලම් බඩු ඇදලා දානවනේ දවල් දවස පුරා. ඉතින් ඒ දේවල් අස් කරන්න බලනවා පුළුවන් විදියට. ඔන්න දැන් පේනවනේ වොෂ් දාලා ආපු ගමනුත් මුලින්ම කරන්නේ අස් කරපු සෙල්ලම් බඩු ටික අදින එක. ඉතින් ලේසි නෑ මෙයන්ත් එක්ක ගෙදර පිළිවෙලට තියාගන්නවා කියන එක. මගේ බබා එයාගේ කිරි බෝතලයට හරිම ආසයි. ඉතින් කවදාවත් කිරි එකක් බොන්නේ නැතුව නිදාගන්නේ නැහැ. ඉතින් එයාගේ කිරි බෝතලේ දැක්ක ගමන් කරන්නේ ඔන්නඔහොම අඳට වැටෙන එක. මොකද එච්චරට හදිසි කිරි එක බොන්න. කාමරේ නයිට් ලයිට් එකක් දාලා තියෙන නිසා කාමරේ සම්පූර්ණයෙන් කළුවර වෙන්නේ නැහැ ලයිට් ඔෆ් කරා කියලා. ඉතින් ලයිට් කිරි බොන අතරේ ලයිට් ඔෆ් කරලා සින්දුව ඔන් කරාට පස්සේ එයා කිරි බෝතලේ බිල් ඉවරුණාම අපේ අතට දීලා එයාම තනියෙන් නිදා ගන්නවා. කෑම මම දෙන අතරේ එයාලගේ ලිටර් බොක්ස් එක අස් කරන්නේ හස්බන්ඩ්. මොකද මට ප්‍රෙග්නන්ට් කාලේ ලිටර් අල්ලන්න හොඳ නැති නිසා රෑ 9 විතර වෙනකොට අපි නිදාගන්න කලින් වොෂ් එකක් දාන වෙලාව අපි හැමෝම දැන් ගොඩක් කාර්ය බහුලයින මේ වර්තමාන කාලේ. ඉතින් ඒ නිසා ගොඩක් කලාවට එකට කාලය ගත කරන්න හම්බෙනවා හරි අඩුයි. ඒ නිසා මම උත්සාහ කරනවා පුළුවන් හැම වෙලෙම හැම දෙයක්ම එකට කරන්න. ඉතින් ඒ නිසා අපි ඉස්සර ඉඳලම් පුරුදු වෙලා තියෙන්නේ පුළුවන්කමක් තියෙනවා නම් ගෙදර ඉන්නවා නම් දෙන්නම එකට මූණ හොදන්න, එකට දත්ම දෙන්න, එකට වොෂ් දාන්න, ඒ දේවල් එකම වෙලාවේ කරන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. අනිත් එක විශේෂයෙන් මේ දවස්වල ප්‍රෙග්නන් නිසා මට තනියෙන් පොඩ්ඩක් අමාරුයි සබන් එහෙම ගාගන්නවා කරන්න. මොකද නැවෙන්න අමාරු නිසා, කකුල් පේන්නේ නැති නිසා. ඉතින් ඒ දේවල් වලට වොෂ් එක දාගන්න පවා හස්බන්ඩ් තමයි උදව් කරන්නේ.
රෑට මුණ හේදුවට පස්සේ මම සාමාන්‍යයෙන් සීරම් එකක් හරි නැත්තම් ෆේස් ඔයිල් එකක් හරි ගානවා මොකද ඩ්‍රයි වෙන එක නවත්තන්න. ප්‍රෙග්නන්ට් කාලේදී අපේ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනවානේ. ඉතින් මේ කියන්න යන්නෙත් එහෙම වෙනසක් ගැන. සාමාන්‍යයෙන් කාමරයක් තියෙන්නේ මෙන්න මේ වගේනේ. හැබැයි මේ වගේ තියෙන කාමරේ දැන් අපේ තියෙන්නේ මෙන්න මේ වගේ. මගේ හිප් එකේ ප්‍රශ්නයක් තියෙන නිසා මට ඇඳේ නිදාගන්න බැහැ. ඉතින් ඒ නිසා මට සිද්ධ වුණා සාලේ තියෙන සෝෆා එකක් කාමරේට ගෙනල්ලා තියාගන්න. ඒකේ තමයි මම නිදාගන්නේ. මේ දවස්වල හරිම රස්නේ සමයික නිසා ඉතින් ඇඳේ තියෙන පුළුවන් තරම් පෙරවන රෙදි කුයිල්ට් ඔක්කොම මස් කරලා තියෙන්නේ. මේ කාලේදී හරිම වැදගත් හම වියලි වෙන්න නැතුව තියාගන්න එක. මොකද හම ගොඩක් ඇදෙනවා මහත් වෙන නිසා. වගේම බඩේ නම් ස්ට්‍රෙච් මාකුත් එන්න බලනවා. කොහොමත් මගේ හම ටිකක් වියලි. ඒ නිසා මම මෙන්න මේ ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. කියන්න අමතකුණානේ හස්බන්ඩ් තමයි කකුල්වල ක්‍රීම් ගානේවා ස්ට්‍රෙච් මාක් වලට ඔයිල් ගානේවා ක්‍රීම් ගානේවා හැමදේම කරන්නේ. ඇත්තටම මේ වගේ කෙයාරින් ආදරෙන් බලාගන්න හස්බන්ඩ් කෙනෙක් ලැබෙන එක ලොකු වාසනාවක්. ඉතින් ඒ අතින් ගත්තාම මං හරිම වාසනාවන්තයි. මේකත් අනිවාර්යෙන් මම කරන දෙයක්. මට රෑමද ඇහැරුණාම වතුර බොන්න ඕන වෙනවා. ඉතින් ඒ හින්දා වතුර බෝතලයක් පුරවල අනිවාර්යෙන් කාමරේ තියාගන්නවා. නැත්තම් රෑට වතුර හොයන්න අමාරු නිසා. කලින් කිව්වා වගේම මගේ හොස්පිටල් එකේ ජොබ් එක නිසා මගේ හිප් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මගේ කකුල් පණ නැති වෙන තත්ත්වයක් තියෙනවා. මේ ප්‍රෙග්නන්ට් කාලෙට ඒක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් කලාවට හස්බන්ඩ් කකුල් වලට හීට් පැක් එක තියෙනවා නැත්තම් මසාජ් කරනවා. ඒක මට සහනයක් දෙන නිසා. නිදාගන්න කලින් ආයෙමත් ධෝනි ගැන පොඩ්ඩක් චෙක් කරන්න ඕනේ. ඉතින් අපේ කාමරේ අපි ගාවම එයාගේ කැමරාවේ මොනිටර් එක තියාගෙන ඉන්නේ. ඒකෙන් එයා ඇහැරුණත් කතා කරත් ඕන එකක් ඇහෙනවා. හස්බන්ඩ් ගිහිල්ලා එයාව බලලා අන්තිමට චෙක් කරලා එන අතරේ මම මොනිටර් එක ඔන් කරලා ඒක ලෑස්ති කරගන්නවා. ප්‍රෙග්නන්ට් කාලේදී පාවිච්චි කරන්න වෙනමම හදපු ප්‍රෙග්නන්සි පිලෝස් තිබුණට නැත්තම් බොඩි පිලෝස් වගේ දේවල් තිබුණට ඒ දේවල් එකක්වත් මට හරියන්නේ නැහැ මගේ කන්ඩිෂන් එකත් එක්ක. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට මටම හරියන වෙනම විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ විදියට කොට ටික හදලා තමයි මම නිදාගන්නේ. එහෙම නැතුව වෙන කිසිම විදියකට මට නිදාගන්න බැහැ. නිින්ද යන්නේ නැහැ වේදනාව වැඩිකමට රෑට හැරෙනවා. ඉතින් ඔය විදියට විතරයි මට පොඩ්ඩක් හරි නිදාගන්න පුළුවන්. දැන් ඉතින් අපේ දවසේ වැඩ ටික ඉවරයි. දැන් නිදාගන්න හදන්නේ. එහෙනම් හැමෝටම ගුඩ් නයිට්. තව වීඩියෝ එකකින් හම්බෙමු.